නැතිට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අවේසේකර මහතාට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස ස්ථානමාරුවක් ලබා දී තිබෙනවා. මේ අතර ශානි අවේසේකර මහතාට ලබා දුන් ස්ථානමාරුව සම්බන්ධයෙන් මෞද්‍යප වෙනුවෙන් රණවිරු සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. CID අධ්‍යක්ෂ ශානිට මාරුවක් කියලා මේ ගැන කතා වෙනවා. මේක දේශපාලන මාරුවක්. එහෙම නැත්නම් මේක වැරදි. අර තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ඉන්න සම්බන්ධ නඩුවෙදි ඒ DKB දසනායකට අප දෙන්නට නියමිත අවස්ථාවේ මහාධිකරණයේ කොළඹ රජයේ අධිනීතිච්චවරිය ඇවිල්ලා අධිකරණයට කියනවා මම අප දෙන්න කැමැත්තෙන් හිටියේ. මේ අඳුරදාසන ඩිරෙක්ටර් CID නීතිපතිතුමාට කතා කරලා කියලා තියෙනවා මෙම නඩුවේ විමර්ශන කටයුතු කරන පොලිස් පරීක්ෂක නිශාන් සිල්වට මේ රැඳවියන් විසින් හිරගෙදරදී මරන්න මන්ත්‍රණයක් කරලා තිබෙනවා. ඒකට සාක්ෂි තියෙනවා. ඒ නිසා මනුෂ්‍යයව සම්මුතේ මට අපදීමට එකතු වෙන්න බෑ. ආයි මාස 4ක් විතර ඉන්න වෙනවා. මම ඔගකීමක් ඇතුව කියනවා කී නොයා පැහැරගත්තේ සරත් ෆොන්සේකායි කණ්ඩායම. ඒක නඩු ගොනුවෙම තියෙනවා. හැබැයි ඔහුවත් තරගුඩ ගත්තේ නෑ. ඒ වෙනුවට දුරකතර ඇමතුමක් දුන්නා කියලා ත්‍රිපොලි කඳවුරට ජෙනරල් නමල් කරුණාසේකර එවකට බුද්ධි බලකාය ප්‍රධානියා විදියට ඔහුවත් තරගුඩ අරගෙන මාස 8ක් රඳවා ගිය තිබෙනවා. වෙන මොනක්වත් සාකි නෑ. මම කියනවා ගම්බා උසාවියේ විමර්ශකයන් උපාලි දෙන්නකෝ නඩුවේ පැහැදිලිවම ඔබට ගැහුවේ උපාලි දෙන්නකොට. හැබැයි ඕන කමින්ම CID එකේ ශානි අවේසේකර සහ නිශාන් සිල්වා ඒක වහලා ඒක රණවිරුවන් බුද්ධි නිලධාරීන් මත පැටවුවා. එතකොට එක්දැනිගොඩ නඩුව එක්දැනිගොඩව පැහැරගත්තේ. එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ලසන්තව බැලුවේ පැහැදිලිවම සරත් ෆොන්සේකාගේ කෝලිය. ඉතාවක් ඉමක් ඇතුව කියන්නේ කීර්ණෝයා උපාලි දෙන්නකෝන් ලසන්ත එක්නැලිගොඩ නාවික හමුදා නඩු මේ හැම එකක්ම අපිට සාක්ෂි දෙනවා. ඒ රැඳවියන් සැකකරුවන් කියනවා අපිට නිදහසට දිබ්බා ගෝඨාභයට තමයි නියෝග දුන්නේ කියලා කිව්වා නේද. හැබැයි එක්කෙනෙක්වත් එහෙම කියන්නේ නැහැ. එහෙමනම් මේකේ මොකද එළිදල උනේ? ශානි අවේසේකර කියන්නේ දේශපාලනික පොලිස් නිලධාරියෙක්. මේ බුද්ධිංශයේ අත්තරමුඩ ගැනීම නිසා සමස්ත බුද්ධි උදාමුදාව සහ නාවික හමුදා බුද්ධි දාරි අකර්මන්නේ වුණා. ඒක ප්‍රතිපලයක් විදියට ඒගොල්ලෝ තමන්ගේ රාජකාරිය හරියට කරේ නැහැ. මම එක්සා වගකීමක් ඇතුව කියනවා පාස්තු ඉරිදා ප්‍රහාරයට ඉඩකඩ සලසමින් යුද හමුදාව සහ නාවික හමුදා බුද්ධිංශයේ අකර්මන්නේ කිරීමේ මහා අපරාධයේ කුමන්ත්‍රණකරු ශානි අවේසේකර. එක්සා ශානි අවේසේකරට මේ ගාල්ලේ DIG මහත්තයාගේ අත්උදව්කරු රස්සාව කරලා බේල් වෙන්න බෑ. වහාම ශානි අවේසේකර අත්තරම්බුඩ ගන්න ඕනේ කියලා මම කියනවා. මම මේ ඉල්ලන්නේ අවසානයේදී මම ඉල්ලන්නේ පැහැදිලිවම මේ රණවිරු දඩයෙන් දෙවියෝ ජනාධිපති කොමිසමක් පත් කරන්න.